දරුවන් මෙලෙස පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම දිගු කාලීන ගැටලු රැසකට හේතු විය හැකි බව විද්වතුන්ද පෙන්වා දෙනවා. වතු පිටිවල මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තුසිත ගුණවර්ධන පෙන්වා දුන්නේ මෙම තත්වය කායික මානසික මෙන්ම සමාජීය ගැටලු රැසකට හේතු විය හැකි බවයි. ළමයින් එවැගේම තරුණයින් විශාල වශයෙන් සම්පූර්ණයෙන්ම වගේ ගෙවල් වලට යොමු වෙලා කොටු වෙලා තියෙනවා. ඒ නිසා ළමයි බහුලවම ගේම්ස් වලට පුරුදු වෙලා තියෙනවා. මේ ගේම්ස් නිසා ඇතිවන ප්‍රතිඵල බොහෝ විට දීර්ඝ කාලීන. ඒවා අපිට කායිකව මානසික සමාජීය වශයෙන් වෙන් කළා අඳුන්නන්න පුළුවන්. කායික වශයෙන් බැලුවොත් අපි දන්නවා දැන් මේ ගේම්ස් කියන ඒවා ගොඩක් වෙලාවට එක තැනක ඉඳගෙන තමයි ළමයි කරන්නේ. එතකොට ඒ ළමයි බාහිර ක්‍රියාකාරකම් වලින් प्रचंड क्रियाकारी विशेषज्ञ वैद्य तुसित गुणवर्धन पेन्वा दुन्ना गेम्स කියන්නේ අධික්‍රියාකාරී ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් වැඩි ගේම්ස් තමයි අපිට බොහෝ විට දකින්න පුළුවන්. ඒක නිසා ළමයින් තුළ මානසික වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. මානසික යම් කිසි විකෘතිතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එතකොට ඒ ළමයි වැඩිපුර ප්‍රචණ්ඩත්වයට ඒ වගේම අධික්‍රියාකාරීත්වයට යොමු වීමේ නැඹුරුතාවය අනිත් ළමයින් එක්ක සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. දැන් මොකද අපි දන්නවා දැන් මේ ළමයි ගේම්ස් වලට යොමු වුණාම තමන්ගේ පොතපත කටයුතු කරන්න අකමැති ගේම්ස් වලට කියනවා ඇඩික්ට් වෙනවා කියලා එහෙම නැත්නම් වහල් වෙනවා කියලා ඒක නිසා තමන්ගේ සාක්ෂරතාවය අඩු වෙලා යන්න පුළුවන් ඒ වගේම පොතපතේ කටයුතු අධ්‍යාපන කටයුතු අඩාල වීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි දැන් ඉස්සරහට දැන් අපි කියෝ මේ කොවිඩ් වලින් අපි මිදුණා කියලා කවදා හරි දවසක අනාගතයේදී ඒකර නැවතත් මොකද මේ වගේ ගේම්ස් වලට පුරුදු වුණාම ඒවෙන් අයින් වෙලා නැවතත් ළමයින්ට පොතපත කටයුතු කරගෙන යෑමේ අපහසුතාවයක් ඇති වීම පුළුවන්.